විධානයකට විසුරේ නටන්නේ මල්ලී මේ හයිවේ එක දුන්නා තවාණු මිනිස්සු අපි ඉතින් මම එකදෙන බල්ලේ නම් මිනිස්සෙන් නෙමෙයි මට ඕනේ අලුත් දේවල් ආයුබෝවන් සියලු දෙනාටම ප්‍රාණජීව අද අපි ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ තිස්සමහරාම වියලි කර්කශ පොළවේ උඩරට ශීත එළවලු වගා කරලා කුෂි පාරාදීසයක් බවට පත් කරපු ඒ වගේම කාබනික කියන ස්වප්නය තිස්සමහරාම පොළව තුල යථාර්ථයක් බවට පත් කරපු කුෂි ව්‍යවසායකෙක් සමග ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ යාල ඕගනික් ෆාම් එකට අපි බලමු මේ ෆාම් එකේදී අපේ गोवि महत्यात एक हमला कोहमद मे फाम मेक मे विधीर नरत् करगण्यागे अदहस मुखाद अभी अद वीडियो के बल අපි ඇවිල්ලා ඉන්නවා අපේ කතාවේ කතා නායකයා හම්බු වෙන්න. අපේ කතාවේ කතා නායකයා ඕගොල්ලෝ කවුරුත් බ්‍රෑන්ඩ් නේම් එකක් විදියට දන්න තුඹයා. ඒ කියන්නේ චින්තක කුමාර මහත්තයා හම්බු වෙන්න අපි ඇවිල්ලා ඉන්නවා. එයා ඉන්නවා එයාගේ වාඩිය ඇතුලේ දැන් ඉන්නවා ෆාම් එකේ තියෙන. ඉතින් අපි වැඩි අටුවා ටික ඕනේ නැහැ. අපි ගිහින් මේ කුසි ව්‍යවසායකයාත් එක්ක දීර්ඝ පුත්‍රයාත් එක්ක කතා කරමු. අයියකින් ආයිබෝන් मगे कथा मेहम आरंभ करना गुडक पिलावट अद समाजे वर्तमान कालीन तरुण परपुरे मम एलू गोडक तरुण परपुरे गोडक तरुण बला गवर्नमेंट वेवा नत्तम पौजल का एसी कामरे का अड़वेला कैरकन पुटक इंदगन लपेगा किसरा इंदगन वेडकल हम सलरी थिंक ये इन सामजक अय्या मुखद अय्या मेवागे कंसप्ट अरगन मे पोलवते महंसी वेला කොහොමද මේ ගොඩ යන්න එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් ගොඩ යන්න කියන එක වගේම අයියා කො මොකද මේ වගේ දෙයක් තෝරගත්ත කියන එක මුලින් අපි කතා කරන්න කැමතියි. කොමාලි ඉතින් මේමනේ හැමෝම එක එක කට්ටිය එක එක අයට තියෙන දේ එක රැකියා එකනේ එළියට එන්නේ. එතකොට මම කුසි ගර්මාන්තේ හොඳයි කියලා මට හිතුණා. ඊපස්සේ මම එකතන බල්ලෙන මිනිස්සෙන් නෙමෙයි. මට ඕනේ අලුත් දේවල්. ඒ කියන්නේ ගහක් කුඩ හරි මේ දැන් ඔය ගහ කුඩ ගෙඩියක් කියලා දෙනවනේ මට ඒ ගහ කුඩ තව ගෙඩියක් හදන්න ඕන නම් මට එහෙම වුණත් හදනවම කියන්නේ අපි යන්න ඕනේ අලුත් දේවල් හොයාගෙන. එතකොට අපිට රටට වුණත් දැන් මේවා වෙන දැන් ඔයා හිතන්නකෝ වෙන ජොබ් එකක් කරලා බස් වල තෙරපිල ඇවිල්ලා 30 40000යි බඩියක ඕකටනේ ඔය මැරෙන්නේ. හරිද මේ පර්චේස් 1000ක වගා කරලා මල්ලී රුපියල් ලක්ෂයක් ඉද ගන්න පුළුවන්. හරිද පර්චේස් 1000ක මං කියන්නේ මේ මොටිවේෂන් එකක් දෙන්නේ. මිනිස්සු නැගිටින්න ඕනේ. හරිද? ඒ කියන්නේ අපිට කරන්න පුළුවන්. ඔයාලා පේනවානේ සෙල්සියස් 35යි අද උෂ්ණත්වය.
තියෙන ලීස් කැරට් ගෝ මම එතෙන්ටත් එන්න කැමතියි දැන් අයියා සාමාන්‍යයෙන් අපි ඊට කලින් යමු අයියා දැන් කොච්චර කාලයක් මේ ශේත්‍රයේ දැන් අවුරුදු 31ක තරුණයෙක් විදියට මේ ශේත්‍රයේ කොච්චර කාලයක් අයියට වගා පළපුරුද්ද මලේ මට එහෙම මම මේ වගා කරපු මිනිස්සෙන් නෙමෙයි මගේවලුත් මේ නෙමෙයි හරිද ඊට පස්සේ දැන් මම මේකට බහැලා 2017 අන්තිම තමයි වගාවට බහින්න තුඹකරවිල බෑන්ඩ් එක ඇතුලෙන් තමයි තුඹකරවිල වන්නේ සමාජ මාධ්‍ය හදාගෙන එම ගමනක් යන මිනිස්සෙ ඊට පස්සේ මම එන්නෙන් මල්ලේ මම පාවිච්චි කරේ රසායනික පොර එතකොට මට ඒ සිස්ටම් එක ඇතුලේ මටම එපා වුණා මොකද ඒ තියෙන සරත් එක හරි අමාරුයි කරන්න ඒ කියන්නේ අපි මොකට පාරක් ගන්නවනේ මට එපා වෙලා මම ඒ දේ අත්හැරලා කබ් ඒ කියන්නේ එන්නෙන්ම ඒ කියන්නේ සිස්ටම් එක අඩු කරගෙන ආවා රසායනික එතකොට දැන් අයියා ඉස්සලා අපි කතා කරා මෙතන අයියා වගා කරන එළවලු මොනවද මල්ලි මෙතන ලීස් කැරට් බීට් මල්ගෝවා ගෙඩිගෝවා සලාද වර්ග ඊට පස්සේ දම්පාට ගෝවා එක අර ප්‍රැක්ජෝ කියන්නේ ඒක ඊට පස්සේ බැසිල් රෝස්මරි ඊට පස්සේ ඔය කැනඩා කැරට් ඒ කියන්නේ පිටරටවල් වල තියෙන වර්ගයි නුවරඑළිය හැදෙන හැම එළවලු වර්ගයමයි ඒ ඔක්කොම මේ වවන උඩරට එළවලු අයියා මේක පොළොවේ යථාර්ථයක් කරලා තියෙනවා. ඒ වුණාට වර්තමාන සමාජයේ ගොඩක් කියනවා එහෙම එකපාරම බහැර කරනවා උඩ රටේ ලෝලු පහතරට වගා කරන්න බෑ. ඒ තියෙන පාංශු තත්ත්වයන් මෙහෙ දෙන්න බෑ. කියලා ඒගොල්ලෝ කියනවා. මෙහෙම කියලා තායි කියනවා අපි වගා කරත් කොහොම හරි ඒ ප්‍රමාණය අස්සන්නක් අපිට ලබා ගන්න බෑ. අපිට ඒක ලොකු පාඩුවක්. අයියා මේ ගැන මොකද මේ මතය ගැන හිතන්නේ? ඔව් මම ඔය මුල් ප්‍රශ්නෙට උත්තර දෙන්නම් මල්ලි මේක වවන්න බෑ කියලා දෙයක් නෑ. හයිවේ එක දුන්නත් වවන මිනිස්සු අපි හරිද එතනින් එහාට කතන්දරයක් නැහැ නේ හයිවේ කියන දාන පාරන්නේ ඒකෙත් වවන පාස්පෝර්ට්යක් දාලා එතකොට ඒ තරකේ එතනින්ම ඉවරයි හරිද ඊට පස්සේ අපි දැන් Tamanට ආවේනික දැන් බ්‍රෑන්ඩ් එකක් හදාගෙන අපි විකුණන්නේ බඩු දැන් මම මගේ බ්‍රෑන්ඩ් එකක් ඇතුලේ බඩු විකුණන්නේ එතකොට මට ඇත්තනම ඒ කියන්නේ මේවා විකුණනට පස්සේ ලොකු ඒ කියන්නේ පොඩි කෑල්ලකින් ලොකු ගාණක් හොයන්න පුළුවන් එතකොට අපි මල්ලි එකතන පල්ලෙන කුසි ගල්මාන්තයක් නෙමෙයි කරන්න ඕනේ ඒ කියන්නේ ඔයා කියන්නකෝ ඔයා ඔයාව මාකට් කරන්න ඕනේ හරිද ඔයාගේ කඩේ ඔයා මාකට් කරගන්න. එතකොට ඔයාට එන්නේ වෙන මිනිස් පිරිසක්. එහෙම එහෙම කරනවා නම් ඒ කියන්නේ මම කියන්නේ ඒක හැමෝටම ගොවියන්ට කරන්න බැරි වෙයි. ඒ වුණාට අපි ඒ කියන්නේ Taman ඔහොම හදාගත්තා නම් මේ ගොඩ දාන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒ තියෙන මේ ප්‍රශ්නත් ඒ කියන්නේ අපි මේක මල්ලි හරියට පාවිච්චි කරන්න. ඒකයි කේස් එක. අපි එක තැනම් පල්ලෙලා මේක බෑ උද්ඝෝෂණ වලට යනවා. ඒ කියන්නේ ওই උද්ඝෝෂණ වලට ගිය ඔක්කොම ඇත්තටම ගිය මිනිස්සුද? හරිද? ඒ කියන්නේ මේ මිනිස්සුන්ට ඕනේ රැල්ලට යන්න. හරිද? රැල්ලට කරපල්ලකො මේ කාබනික වගාව. එතකොට අයිය දැන් ඔයාලා මේ සීඩ්ස් කොහමද දැන් අපි නුවරඑළියේ වවන එළවලු තමයි ගොඩක් මේ වගා කරන්නේ. ඒක ඔයාලා සීඩ්ස් ඔයාලම හදා ගන්නවද, ගේනවද කොහමද ඒක වෙන්නේ? නෑ මම ඇට වර්ග නම් මල්ලි ගොඩක් නුවරඑළියෙන් ගන්නවා. නුවරඑළිය ඔය කියන්නේ උඩ රටින් ඒ පැති වලින් ගන්න ඕනේ. නැත්නම් අපිට කම්පැනි වලින් ගන්නත් පුළුවන්. අපි එහෙම ඇට වර්ග වල ගැටලුවක් නෑ. ඒ කියන්නේ අපි ඒව ලොකු ඒ කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ චූටි පැකට් නෙමෙයිනේ ගන්නෙ. සාමාන්‍ය අක්කර කාලට බාගෙට ඉන්න ඒව පැල වෙනවා. ඔය පොඩි පොඩි පැකට් පැල වෙන්නේ නෑ. රටේ මේකයි පාටරට වවන්න බැරි වෙලක් තියෙන එකම හේතුව ඊට පස්සේ මල්ලි දැන් ඔය සලාද කැරට් අටත් මම මේ පාර හදන්න දාලා තිනවා බලමු එක සාර්ථකයි කියලා සලාද සාර්ථකයි ඒ වගේ අපිම ඒ කියන්නේ ඉස්සරහට යට වර්ග වලටත් යනවා ඉතින් ඔව් එතකොට අයි දැන් අද වෙද්දි ගොඩක් වෙලාවට දැන් අපි ගත්තොත් පස ගොඩක් වෙලාවට අපේ පස ඔය කියන විදිහට රසායනික පොහොර යොදලා දූෂණයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ පසක එකපාරට අපි දැන් කාබනික වගාවකට හුරු වෙද්දි කරන්න ඕන කොහොමද? කොහොමද ඒක ගොඩ දාගන්න? අපේ භාෂාවෙන් කිව්ව ගොඩ දාගන්න ඕනේ. ඔව් මල්ලි මේමය ගොඩ දාගන්න එක මාළුකේ මන් නෙමෙයි. පස මම දැන් මමනේ මේක කරන්නේ. ඒතොර මම දකින්නෝනේ පස. මම පස දැක්කම මට කියන්න පුළුවන් මේකට කොච්චර පොහොරක් අවශ්‍යයිද කියලා. හරිද? ඒතකොට ඒ කියන්නේ ගොවියෙක් කියන්නේ ඒක. හරිද ඇඟි ඇඟෙන් මෙන්න ඕනේ ගොවියා කියන්නේ නිකන් මේ අමුඩ ගහගෙන බුලත් ඉඩක් ගහලා පොළොව කොටන එක නෙමෙයි මල්ලි හරිද ගොවියාට තේරෙන්න ඕනේ මේ ගහට මොනවද අවශ්‍ය මේ ගහ මොනවද ඉල්ලන්නේ මේකට මොනවද මදි හරිද ඒ දේ මල්ලි තියෙන්න ඕනේ එතකොට තමයි ඒක දැන් ඔයා කියන ප්‍රශ්නේ පිළිතුර ගොවියා විසින් සපයා ගන්න ඕනේ හරිද රසායනික පොර දාලා කියලා මේ ලංකාවේ පොළොව එහෙම විනාශ වෙලා නැහැ මට දෙන්න ඕන පොළොවක් ඔය කියන වැඩේ කියන කරන්නම් බැරි පොළොවක් දෙන්න මම කිසිම පෝර බින්දුවක් නැතුව ඒ පොළවේ ඒ කියන්නේ එයාට
බෑගියන්දේ හරිද කරලා පෙන්නනවා ඒ පොළොවේ මේ අක්කර ගණන් ගන්න බෑ මොකද මගේ දේවල් විනාශ කරගෙන ගිහිල්ලා මට ඒව කරන්න බෑ එයා කියනවා නම් ඒ ගස් 10ක් ඇදුවත් එක ගස් 100ක් ඇදුවත් එකයිනේ මල්ලි ගස් 10ක් හදලා පෙන්නන්න කන්සෙප්ට් එක විතරයි තියෙන්නේ ඒ කියන්නේ මිනිස්සු ඔය ඔක්කොම කියන්නේ මල්ලි බෑගියන එකන්නේ හරිද එක්කෝ කොහෙන් හරි එන මොනවා හරි මේ බලපෑමක් මත තමයි ඒව කියන්නේ අපි කියන්නේ පුළුවා හරිද අපි කරලා බලන්න ඕනේ හරිද මඩ ගහනවට වඩා දැන් කරන මිනිස්සුන්ට මඩ ගහන රටන්නේ මේක එහෙම නෙමෙයි අපි කරන්න ඕනේ මේ දේ අපිට කරන්න පුළුවන් අපි කරලා බැලුවා දැන් ඔයා හිතන්නකෝ මල්ලි මම දැන් මේ ලීස් කැරට් ගෝ මේ හදනවා ඉතින් මම මා පරිමාණයෙන් මේ වගාවක් කරනවානේ එතකොට දැන් සාමාන්‍ය මල් පෝච්චි වල වුණත් කොළඹ මිනිස්සු තමන්ට උමනාව දෙන මිනිස්සු හදනවානේ හරිද ඉතින් මොනවා බෑ කියන්නේ කොහොමද කොළඹත් කොහමද ආව්ව ඉතින් එහෙම කරන වැඩ කරන මිනිස්සු ටිකක් ඉන්නෝ මල්ලි හරිද මේ මිනිස්සු එළියට එන්නේ නැති එක අපි දන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ කියලා ඇත්තටම ලංකාවේ වැඩ කරන මිනිස්සු ටිකක් ඉන්නෝ මේ මිනිස්සුන් අතර මේ මේ වගේ මැච් එකක් ගැහුවනම මේ එකම මොනවාක්වත් ෆේල් වෙන්නේ නැහැ අයකින් විදිහට කියන්නේ දැන් අපි අතීතයේ ඉඳලා අපේ කෘෂිකර්මාන්තයේ එන ක්‍රමයක් එක්ක අපි පොතට විතරක් සීමා වෙලා දෙන කෘෂිකර්මය. එමණ මේ ප්‍රායෝගිකව ශාස්ත්‍රයට බහලා කෘෂිකර්මයේ පොතෙන් එහා ගිය දෙයක් අපි හොයා ගන්න ඕනේ. අනිවාර්යෙන් දැන් පොත කියන්නේ මල්ලි මෙහෙමනේ දැන් සාමාන්‍යයෙන් ඉස්කෝලේ එන්න ඉස්සෙල්ලා මොන්ටිසෝරි නෙමෙයි සාමාන්‍යයෙන් ළමයා අවුරුද්දක දෙකක ඉඳන් මේ වගේ කාබනිකෝ කවන්න මුලින්ම කරන්නේ ළමයාට වස නැති එළවලුටි කන්න දෙන්නවා. අපි විඳිනවා ජීවිතේ. කියන්නේ අපි මාන සතුට ලැබනවා මල්ලි. එතකොට පොඩි පොඩි ළමයින්ගේ ඉඳන්ම මේක හුරු කරන්න ඕනේ. දැන් මගේ වත්තට එන්නේ පොඩි ඈනේ ඇවිල්ලා මාන සතුට ලබන්නේ. මඩක් පාගල නැහැ, සතේ දැකලා නැහැ. ඒ වගේ ළමයින්ට මේක පිස්සු වගේ. හරිද? එතකොට ඒ ළමයා ගෙදර ගිහිල්ලා කියනවා තාත්තේ අපිත් මෙහෙම වවමු. හරිද? අර මාමගේ කැරක්ටර් වගේ අපිත් ගලවමු ගෙදර. ඒක යන්න ඕනේ. මම කියන්නේ මේ මුළු ලංකාව මාගාවට ඉලගෙන ගන්න බෑ. ඒ කියන්නේ මේ මිනිස්සු දැකලා හරි අහලා හරි කියලා හරි මොන ක්‍රමෙන් හරි මල්ලි තමන් එලෝල් ටිකක් වවාගෙන කන්න පටන් ගත්තා නම් මේ වස කියන දේ අයින් වෙනවා ඈත් වෙනවා ඒගොල්ලොත් එනවා මේ ට්‍රෙන්ඩ් එකට ඒ කියන්නේ මිනිස්සු ඉල්ල සල්ලි දීලා වස ඉල්ලන මිනිස්සු ඉන්න රටක කොහොමයි මල්ලි කාබනික වගාවක් කරන්නේ උඩයි දැන් අපි කැමති දැන් මේ සමාජෙත් එක බැලුවම අයියෝ කියන විදිහත් එක්ක අයියා ඇත්තටම උඩුගම් උඩුගම් බලා පිනන වගේ වැඩක් කරන්නේ දැන් අපි කතා කරා නුවරඑළිය එළවලු තමයි මේ හම්බන්තොට ඉස්සමහරා මේ වගා කරන්නේ ඒ වගේම කාබනික يعني ඇත්තටම කාබනික හිතුවත් ඇත්තටම හිණක් ඇත්තටම හිණක් වගේ දැන් ඉතින් එතකොට ගොඩක් වෙලාවට දැන් අනික් ප්‍රශ්නේ අපි දැන් ගොඩක් වෙලාවට ගොවින් එක්ක කතා කරනකොට යාලකින් ප්‍රශ්න තමයි හරි අපිට වගා කරන්න පුළුවන් අස්වැන්න අඩුණත් කමන්නේ මේ එන ලෙඩ රෝග කොහොමද අපි කාබනිකව පාලනය කරන්නේ. ඕක තමයි ඊළඟට දෙන අපිට ලොකුම අභියෝගය ගොනු මල්ලි. මේකට නෑ. ඔව් නෑ. එම ගැටළු වෙනවා. මෙහෙමයි දැන් අපේ කෘෂිකර්මාන්තයේ මල්ලි අපි පොඩ්ඩක් බලන්න ඕනේ. අපි ඒ කියන්නේ වගාවක් ඇතුලේ අක්කරයක් කියලා හිතන්නකෝ. මම කියන්නේ මේක කරනවා නම් හොඳයි. ඒ කියන්නේ මොකක් හරි අපි දෙන දර්ශනය කරන්න පුළුවන් එකක් වෙන්න බෑ මල්ලි. බොරු කියලා වැඩක් නෑනේ. එතකොට මම කියන්නේ අක්කරයක් වගේ එකක් බෙදාගෙන භෝග වර්ග 8ක් 10ක් දාගත්තා නම් අපි හැමදාම සල්ලි දිනනවා. හරිද? ඒ කියන්නේ ඒක එහෙම කරන්න ඕනේ කියලාම කියන්නේ නැහැ මම. ඒ කියන්නේ අක්කරේ කැරට් දැම්ම කියනකො ඒ කැරට් වලට වවන විදිය මම කැරට් වලට එන ලෙඩ ටික කැරට් වලට ගහන සත්තු ටික ඒ ගැන මම වෙනම ඔයාලට මම කියන්නම්. එහෙම නෝමල් මම මේ කතා කරන්නේ. එතකොට අපි භෝග වර්ග 10ක් විතර එහෙම හැදුවාට පස්සේ මල්ලි මේකට ඒ කියන්නේ සතාට හානි කරන්න බෑ. අපේ කලින් කුසිකර්මාන්තයක් තිබ්බේ එහෙම. ඒ කියන්නේ එතකොට එක සතාට හුරු වෙන්නේ නැහැ සතා. මෙතන ලීස් තියෙනවා, අතන කැරට්, අතන සලාද, මෙතන වම්බටු, බටු ඒවා ඔක්කොම මෙයා වුණේ ගමන් මිනිස්සුන්ට සල්ලිත් එනවා. හරිද? එකක් මොකක් හරි පාඩුවක් ආවොත් අනිත් එකෙන් එනවා. ඒ කියන්නේ අපි වැටෙනවනේ මල්ලි වන්න වට්ටකඩිකට මොකක් හරි ආව කියනවා, ගොවියා වසබොනවා ඉවරයි. එහෙම නැහැ මේවා වසබොන්න ඕනේ නැහැ. හරිද? මේවා වසබොන්න ඕනේ නැහැ. මේවා කාලා මිනිස්සු දෙන පින්ටිකම ඇති මෙව්වේ. ඊට පස්සේ මල්ලි දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපිට මොකක් හරි ඒ කියන්නේ අපි කොහොමවත් දැන් මේ කාබනික කුෂිකර්මාන්තය ඇතුලේ හරියට වැඩක් කරනවා නම් මල්ලි සත්හානියක් නැහැ. හරිද? මම ඒක මේ ටු ඉසට් කියනවා. මගේ මේ එක ගහකට මම කාබනික තෙල් ටිකක්වත් ගහන්න ඒ කියන්නේ ගැහුවේ නැහැ. මොකද මගේ අර පොඩි කතන්දරයක් වෙලා ඒක සමාජය දන්නවා. ඒ වගේ අර කාබනික තෙල් ටිකක් ගැහුවේ නැත්නම් මොකද මේකට හානියක් එන්නේ නැහැ. ගොඩක් දුරට එන්නේ නැහැ. ආවොත් මල්ලි අපිට කලවැල් තියෙනවා. වල් සූර්යකාන්ත කොළ තියෙනවා, බුරුත පොතු තියෙනවා. ඔයන් අපිට බෙහෙත් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවේ මල්ලි ඕව හදලා එළියට දාපු කම්පැනි ටිකක් තියෙනවා. අපි ඒ කම්පැනි ටික දැන් ගමේ කණුස්සෙට්ට දැන් මේ පස්සේ යනවා. දැන් රසායනික හොයාගෙන කඩවල් වලට යනවනේ. ඒ වගේ කාබනිකත් හොයාගෙන ගිහිල්ලා ඒවා ගන්න. ඒවා අරන් ගහලා බලන්න මේවා වෙනවද කියලා. මිනිස්සු බලන්නේ අරක ගහලානේ මල්ලි මේක මෙයා වුණා කියලා කියන්නේ. කාබනිකත් තෙල් තියෙනවා කඩවල් වල. ඒව ගහන්න ඕනේ මොකද ප්‍රායෝගික නැහැ මම හැමදේම කොටලා ගහනවා කිව්වම එතෙන් තම මඩ ගහන්න පුළුවන් උඹට විතරයි ඒක කරන්න පුළුවන් කිය. කඩෙන් ගිහිල්ලා ගන්න. වතුර හරි ගැහුවාම දවස ගානේ සත්තු වෙන්නේ නැහැ.
මිනිස්සුන්ට ඔළුව වහලා තියෙන්නේ. ඒ ඔළුව ඒක අරගන්න පුළුවන් උනොත් ඒත් මිනිස්සුන්ටම විතරයි. කියන්න තමා තමන්ව තමයි හදා ගන්න ඕනේ. නැතු ඒක කොච්චර කිව්වත් දිය කරලා පෙව්වත් මේ ඉන්න ඒ කියන්නේ මේ ඉන්න දැන් කියන්නේ අපිට වඩා එයාගේ කොවිඩියක් ඉන්නවා පරිණතයි කියලා එන වයසක සෙට්ටයක් ඒගොල්ලන් හදන්න බෑ. අලුතෙන් එන තරුණ බීසා දාගෙන ඕගොල්ලෝ අපි මේක කොට දාන්න ඕනේ. දැන් අයියා දැන් මං අයියාගේ අපි පොඩ්ඩක් ඕගන් එක පැත්තේ වගාව පැත්ත ඔහොම තියලා අපි කතා කරමු අයියා ගැන පොඩ්ඩක්. මං එද්දි අයියා දැන් ගොඩක් වෙලාවට සමාජයේ ප්‍රසිද්ධ අපිට දැන් චින්තක මාර්ගෝම අඳුරන්නේ නැහැ. ගොඩක් පිරිස අඳුරන්නේ නැහැ. ගොඩක් අය දන්නේ चिंतक कुमार ඉතින් අයිය දැන් අපිත් එක දැන් මම වාගේ පෞද්ගලික ජීවිතය ගැන පොඩ්ඩක් වගා පැත්තකින් දින කතා කරන නිසා මම අපි ආපු වෙලාව ඇතුළත මම දැක්ක ඔයාගේ මාරම කාර්ය බහුලවට විදේශිකයන්ගෙන් නැමතුම් වෙනවා ඒ වගේම රාජ්‍ය අංශයෙන් නැමතුම් වෙනවා පෞද්ගලික අංශයෙන් නැමතුම් වෙනවා ඒ ඔක්කොම පැත්තක තියලා අයියා මේක ලංකාවේ ඉඳගෙන ලංකාව තුර ප්‍රොමෝට් කරන්න මේ ගන්න උත්සාහය ගැන ඔයාට සතුටුපත් වෙන්න පුළුවන් ද ඔයාට ලැබිලා තියෙන වටපිටාවෙන් ලැබෙන සහයෝගය ගැන එහෙම නෑ මල්ලි දැන් මේ කියන්නේ සතුටු වෙන්න බෑ හරිද ඒ කියන්නේ කවදාහරි සතුටු වෙන්න පුළුවන් තරක් එයි කියලා හිතලා තමයි ඒ කියන්නේ කවදාහරි වැඩ කරන්නේ මොකද සතුටු වෙන්න බෑ මල්ලි මේ දැන් මේකට පාරක් මේ ගම්මොල එහෙම මෙලෝරහක් නැති මිනිස්සු ඉන්නේ ඒ කියන්නේ මේවට මිනිස්සු වෛර කරනවා එහෙම වෛර ගන්න එපා ඒ කරන් දෙයක් නෑ මේකට මට මේවා හොයාගෙන එන්නේ මල්ලි දුරින් ගොඩක් කොළඹ ගම්පා ඒ කියන්නේ ගොඩක් එන්නේ මාගාවට සල්ලි දෙන මිනිස්සු ඒ කියන්නේ මේ මිනිස්සු දන්නවා මේක රසය කොහොමද කියලා එතකොට මේ මිනිස්සු මාකට් කරලා ගන්න දේකුත් නෙමෙයි මේක ගමෙත් එනවා කීප දෙනෙක් මේ ගමේ නෙමෙයි තිස්සම ආරාමේ වැදගත් තියෙන මිනිස්සු ටිකක් ඉන්නවා මොලේ තියෙන මිනිස්සු ටික අරප්පැටව තමයි ගායෙන් බහැර වෙලා සම්පතාරෙන් ඉන්නේ නැති මිනිස්සු ඔව් එල්ලෙන්නේ නැති මිනිස්සු අරප්පැටව තමයි දැන් මේකට එන පාර කියන්නේ මිනිස්සුන් වටේ යවනවා එහෙම කරන්න වැඩක් නැහැ නේ මල්ලි ඊය මේ ලංකාවක් දන්න එකක් මේ තිස්සම ආරාමේ ගමේ මිනිස්සු දන්නේ නැති වෙන්න බෑනේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රධානම කුහකමක් දැන් මේකට ගොඩාක් හානි කරා මං කියන්න යන්නේ ඒ කියන්නේ බඩු ටික එහෙම නැති කරලා එලෝලු ගලෝල් දාලා ඒ වගේ දෙකයි පනා වැඩ ගොඩක් කරා මම වැටුන්නේ නැහැ නේ මල්ලි මම කෙලින්ම මේක කරලා පෙන්නනෝ කියලා නේ මම ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය කිව්වා මම මේක කරනෝ කියලා ඇද වෙඩි මල්ලි කැරට් කිලෝ එකට අල හතර මෙන් අයියේ දැන් අපි බලමු මේ අපි කලින් කතාවට මෙහෙමම දැන් වා කුෂිකර්මයේ ඉස්සෙල්ලා වමාත් එක්ක කතා කරද්දී කිව්වා අපි මේක එක භෝගයක් නෙමෙයි බහුභෝග ක්‍රමයට යන්නේ එකකින් පාඩුවක් ලැබුණත් අනිත් එකෙන් අපිට ඒකේ ලාභය ලබා ගන්න පුළුවන් ඒ concept එකට යන්නේ ඒ වගේම මම දැක්ක විශේෂ දෙයක් තමයි ගොඩක් වෙලාවට අයිය කිව්ව විදිහට මේ මටේම ඉන්න පාම්බලම නැත්තම් ගොය සම්පදායේ ගොවිතැන් ක්‍රම කරන අය ගොඩක් කරන්නේ එක භෝගයක් අක්කර ගානක දාලා ඒක මාකට් එකට අරන් ගිහිල්ලා එතන තොගාලවි කරුවෝ ඉල්ලන මුදලකට දීලා එයාලා සල්ලි දෙන ප්‍රමාණයක් අරන් එනවා හැබැයි අයියගේ එක වෙනස් අයියගේ පාම් එකට ඕනම කෙනෙකුට ඇවිල්ලා ඕනම වෙලාවක එළවලු අරන් යන්න පුළුවන් එයාලට මේකේ තියෙන මේ ස්වභාව ධර්ම විඳින්න පුළුවන් ඒ වගේම අයියගේ එළවලු මාකට් එකට යන්නේ කිසිම අතරමැදියෙක්ගෙන් තොරව ඉතින් අයියා හිතන්නේ මේක මේ විදිය ලංකාවේ ප්‍රචලිත වෙන්න ඕන දෙයක් නේද මම දැකපු දෙයක් මම මේ කියන්නේ අනිවාර්යෙන්ම ඒ කියන්නේ මගේ එළවලු ගන්න සාමාන්‍ය පිරිසක් ඇවිල්ලා ගලවගෙන යනවා පොඩි ඈත් එක මාල් සතුටින් ඒ දේ විඳිනවා විඳවන මිනිස්සු මෙතන ඇවිල්ලා විඳිනවා සල්ලි තියෙනවනේ මල්ලි මිනිස්සු සල්ලි නැති තියෙනවා නැති මිනිස්සු මේ අපි කොහොමත් එළවලු ගන්න ගියාම කඩේක
නුවරඑළියෙන් එම්මෙන් ඇවිල්ලා කිලෝ එක 500 600 සෙට් වෙලා තමයි මල්ලි අපි මේ දෙන මිලම සෙට් වෙනවා මිනිස්සුන්ට ගන්නකොට මිනිස්සු ඒක නෙමෙයි බලන්නේ මූව වැඩක් නෑ මූ වැටියන් කියලා මට පුළුවන් තරම් ගම්වල මිනිස්සු ගන්න වෛර ගන්න එක මට සමාජයක් තියෙනවනේ මගෙත් ඉන්නවා පිරිස දැන් මම ගොඩක් පිරිස ගොඩනගාගෙන තියෙනවා සමාජ මාධ්‍යයේ අරහා මට ලොකු පිරිසක් ඇති වෙලා තියෙනවා මොකද මේ හොඳ දෙයක් කරන්නේ මල්ලි දැන් රටක් වෙනුවෙන් වැඩක් කරන්නේ එතකොට අපි මේ කන්සෙප්ට් එක මුළු ලංකාවෙම යන්න ඕනේ मेक दिनों दोर प्रश्न दोर वर्टा मेक पट विसन मेकूं दोर रिंगेट मेक टूरीसम पेगा अपीने गलवी मे वा हट हदलाकान हट हदला सर्टिफिकेटे तरगे मैं विश्वास मत मल्ली शुद्ध नयानी विदेश की अंत इक विश्वास नैक बस चक्ला शिष्य मेन्नी अपी मनोहारी होयान पड़वा होयान मे महल कॉलेक्नी मस तू गोई पड़ गया हुआ बड़ू टी कुना पाल देना कुछ काम मानते मे मल होने तो बस दें तो मे वगे दें गम नगर वाले मे वगे वगे हुआ अखर एक वगे भूमि नगर हट्टी मेकोड़ गण पुड़ा मेक मल्ल गोड़ा विधि मेक एलोड़ गण कोई वसनती एलोड़ का इकट वाड़ा मेके मिनी अरे मे गन वैलीट मोटिवेशन अद्देन मेकनिक मिनी बेंदल दीन हिरावेल दीन मिनी उंटे पड़ी अमे अगी रात्य अभित्व मुगे मिन्न मेवा बेडर पोत्तोल वेडन मल्ल गोने महापोड़े निष्पादन दायक अत्र कृषि कर्म अंत सीएट बिंदु कृषि कर्म दल देश निष्पादन दायक इतकोट अयट वर्तमान निलधारी ओणम तेनक मल्ली तीन बिम्मा सिस्टम पहालम सिस्टम पल्लू तला अरे थोड़ा अभी मत समाज मध्य तो अभी पेन अभी मेम कन्न वेड मम गमेला मे दर ना मे मेकन तुम्बे अखिल बैंड अखदेन किसी मदे अन्या मिनीसुड़ ए वगे लेड वेली मे आने मट मम कन्सप्ट खरी बेरे इक मनुष्य खरी बेरे इक तम अभी हेमोम हेम हिता मम दगल दिन मल्ल को मेवा कोहेवाद ने मेवा नैवतेल दीन मे पोड़ी स्टेप बै स्टेप ने अन्न गमन मे बिम अट्ट मे पादेशी ले काम कार्य दीन एम सुधा ने अभी कऊद अरे गमे गाम से अंदर कऊद मे मे किन्न अदी आर्थिक संघ निर्धारी वस्ते दें मे मे अंत अभी दंडला दीन गल मुन अदीला अभी दंड मल्ल एक जब अभी एगोला दील दीन आर्थिक संघ निर्धारी मट सीरी अभी बेलू बेल पे मार ए नीलधारी एक गम एक्का संवर्धने आर्थिक अति तभी मे वे दुरा मे वे एक मंदिर मल्ल मम की अने मे कंसप्ट कल अन्ना अरे मे मेवा बेलावल कल आवल किसी अन्ना इधंट अभी कल पे दुरा ओन तेन अय्यानक उत्पादन हतर दिनेटी मगे मे तवे पिट कट्टी मे वगावा मगे मार्गे वगा टिकट लाए मंकर अट दिन तेने मट मेक अभियो पोडक्ट गण मल इतना अभी पुड़वा मे तव गुड कट्टी मे उदा पुड़वा इक रसावक मनुष्य दिखा बेलीगे विनम इको टूरीसम इक विदेशी की उदाहरण नवती अखर नमेगा एरिया अखर या हदल तीन नूर हदागन बेड पटंगार तीन इसरा मैं अरे अरे विदेशी अंट वील तम अंटेल गल मेकड़वा इसराट पाम गुड़क लंका अंत वेड वील तीन मल्ल गुड़क अखर अम्म लक्ष हाई गाने अखरे अवल दिन अरे कंसेप्ट बिजनेस अरे मट लाभ तीन मैच मे दी
මේ concept එක එළියට යන්න එපා. ජාතියක් විදියට අපි ඒක ජාතියක් විදියට නෑ නැගිටින්න ඕනේ මොකද ඒ එයා ඒක වවනකොට තව මගේ 10කට විතර රස්සායනේ. හරිද? එමේම අපේ නෙමෙයිනේ මල්ලි දැන් අපි බෙලියත් ගිහිල්ලා ගෙවුවා මෙලියත් මිනිස්සුන්ගේ රස්සායනේ. අපි ගාල්ල ගිහිල්ලා ගෙවුවා ගාල්ල මිනිස්සුන්ගේ රස්සායනේ. එතකොට අපි ඒ කියන්නේ අටපහ කරන්න එහෙම සමාජයක් නේ තියෙන්නේ. ගවර්න්මන්ට් එකේම රස්සා බලාපොරොත්තු වෙනවා රජේම රැකියා හොය හොය යනවනේ මිනිස්සු. එතකොට එහෙම නෙමෙයි. එතකොට අපිට මේකේ ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. හරිද? අරක රුපියල් 1000ක් වෙනකොට අපි 2500 කට ගෙවන මිනිස්සෙට. හරිද? එතකොට අපි මේ කියන්නේ අපි එන්න එන්න අපි මේ මේ පරිණත වෙන්න වෙන්න මල්ලි අපි මිනිස්සුන් වටන්නේ නැහැ. මිනිස්සුන්ට අපි මේ ඒ කියන්නේ මරෝ මරෝ වැඩ ගන්න ඒ සිස්ටම් එකක් නැහැ අපේ. වයිතන්න මේ දා අද 12 දැන් 11යි 12 වෙනි වෙලාව මේ වෙද්දි සෙසිනන්සක 33යි 34යි 35 යනවා මල්ලි. එතකොට මිනිස්සු මරවන්න හොඳ නැහැ. මේ මිනිස්සුන්ට ඒ කියන්නේ ඔය AC කාමර වල ඉඳලානේ මල්ලි හැමෝම වැඩ කරන්නේ. උන්ට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කරන්න කියලා. හරිද? එතකොට ඒ AC කාමර වල ඉන්න මිනිස්සු මේකට ආවිල්ලා මේ 35 වගේ තියලා පෙන්නුවාන මේව හදන්න පුළුවන් කියලා පිළිගන්නවා. හරිද? AC කාමරය ඇතුලේ සමාජ මාධ්‍යයෙන් අපේ ෆොටෝ එකක් ගියත් පිළිගන්නේ නැහැ මේ පිස්සුනි. හරිද? මේකට එන්න ඕනේ බලන්න මොකද්ද කරන්න කියලා. ඔය එක මහත්තයෙක්ටවත් විනාඩි 5ක් අවු වෙනදලා පෙන්වන්න කියන්නේ කාටවත් කරන්න බෑ. ඒ වුණාට අපි කරන්න බෑ කියපුවා සුපිරියටම ගහලා තියෙනවා මෙතන. අතාරතයක් කළා තියෙනවා මහපොළේ. අනිවාර්යෙන්. ඉතින් අයියේ දැන් අයියගේ ඔය විදියට අයියා ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ මොකද දැන් මෙතන මේ ෆාම් එකෙන් මුළු ලංකාවකටම අයියා ව්‍යාප්ත කරලා පෙන්වනවා මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. මේ වගේ මම නම් හිතනවා එක දිස්ත්‍රික් එකට එක ගොවිපලක් වටුණත් රජය හරි අනුග්‍රහයක් ලැබිලා ඒ වගේ අවස්ථාවක් කොහෙන් හරි වාට ලැබුණොත් ඔයා සූදානම්ද බාර ගන්න අපේ රට අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අපි ඒක කරලා පෙන්නන සූදානම් මල අපි ඒ කියන්නේ බෑ කියන ඒවා පට්ටාසයි කරන්න. ඒ කියන්නේ අපිට ඕනේ ගේමම තමයි. හරිද? ඒ කියන්නේ අපි ගේම ඉල්ලලා කියලා අපි රණ්ඩු වෙන්න නෙමෙයි මල්ලි කියන්නේ මහ පොළොවනේ කොටන්නේ. ඒතකොට පොළවට මහ පොළොව ඇත්තටම නිදාස් කරනවා කියන්නේ මේක. වසනෝගහ මහ පොළොව දෙයක් අපිත් කරන ගමන් මහ පොළොව අපිට දෙනවා. ඒකනේ සබාදාම එක්කනේ මල්ලි ගමන යන්නේ. එතකොට මේකේ අමුතෙන් දැන් ඔයා කියන පණුව ටිකට වැඩක් කරන මොහොතේ තේරේ පණුව ඇහිඳින්නේ කවුද කියලා. මේ සතුරු ටිකක් එන උදේවස. හරිද? ඒව ගැන කිව්වම මිනිස්සු හිතන්නේ නිකන් මේ මූ මොඩේක් කියලා. ඒ ඒ ඒ හිතන මිනිස්සු මොඩේව. හරිද? ඒ මල්ලි දැන් මේ 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 කන්සෙප්ට් මේ වැඩසටහන් මේවා කරොත් එහෙම මේ අපේ ඉන්න බන්ධනාගාර වැඳවිය ඉන්න සෑහෙන. හරිද? ඊට පස්සේ අපේ හමුදාව මට මේ ළඟදී ආරංචියක් ආවම මට කතා කරලා මිනිස්සු කියනවානේ මට කියනවා මල්ලි සමහර දැන්වලදී පාදේශීය ලේකම් කාර්යාලවල මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරි වැඩිලු මේ වැඩ ගන්න මිනිස්සුන්ට වඩා ඉතින් මිනිස්සුන්ගේ වැඩක් ගන්න එපා මේ රට මේ මේවා මේ නිදානයක් උඩ පිස්සු ගලේ නටන්නේ මල්ලි මේගොල්ලන් ළඟ දාගෙන මේ මරවන්න නෙමෙයි පඩියක් ගන්න මිනිස්සුනේ. ඒතකොට අපි රටට වැඩක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ කොටස අපි එක එක්කෙනා තමන්ගේ කොටස ගන්නවා නම් ඔයාට පුළුවන් කොටස ඔයා පළ 20ක් හරි ඉඳලා ඒකෙන් මොක් හරි ගන්නවා නම් පාරක් අයිනේ ගස් 10ක් ඉඳන් හරිද? අවුරුදු 4-5ක් යද්දී ගස් ටික ලස්ස මෙහා වෙලා ඒකේ සුද්දෙක් හරි එතන යට ඉන්නෝ. හරිද? ෆොටෝ එකක් හරි ගහනවා. ඒව මල්ලි අපි හිතන්නේ නැතුනාට ලොකු පැති තියෙනවා. ඒ හින්දා අපිට දුන්නොත් රට වටේම ගහන්න සාමාන්‍ය මට ඒ කියන්නේ මොක් හරි පාසුකම සාසලා ගහුවොත් ගහනවා මාසයෙන් ගහනවා. ලංකාවම ගහනවා මාසයි. ඒක ඇම්මෙන්ම හිතා ගන්න පුළුවන් අයියා කරලා පෙන්වන්න පුළුවන් කියලා අනිවාර්යෙන්ම මේක කරලා පෙන්වුවා නම් මල්ලි සාමාන්‍යයෙන් ඔව් අනිත් ඒවා කරන්න මේක මට කිසිම දෙයක් නැතුවනේ මේක බාධක මැද ගහම් මැච් යන්නේ මේ දින් දැන් ඔය හැමෝම හොයාගෙන ඉන්නේ වැඩේ කරලා පෙන්වුවා මම කරන්න පුළුවන් කියලා කියන කාරේ බල්ලෙක්වත් හිටියේ නෑනේ මගේ සමාජ මාධ්‍ය දීපු සෙට් එක හිටියා මොකෙම සලකනවා බණ වුණත් දෙන ඔය මිනිස්සුන්ට. එතකොට ඒ මිනිස්සු ටික උදව් කරපු මිනිස්සු ටිකක් ඉන්නවා. ඉතින් ඒ මිනිස්සුන්ගේ ගැම්මෙන් තමයි මම ආවේ. වැටිච්චි දනම වෙලා මිනිස්සු තමයි කතා කරලා කිව්වේ මල්ලි වැටෙන්න එපා ඔයාලට කීයක්ද ඕනේ ඔයාලට මොකද්ද කරන්න ඕනද ලක්ෂ ගණන් වීදම් ගන්න මිනිස්සු ඉන්නවා. හරිද? ලක්ෂ 5000කට කතා කරනවා. හරිද? ඒ කියන්නේ ඒක නෙමෙයි මල්ලි වෙන්න ඕනේ. ඒ කියන්නේ මට ඒ කියන්නේ කතා කරන මිනිස්සු කතා ගන්න මගේ දක්ෂතාවයත් එක්ක. හරිද? මේ ඒ කියන්නේ ඕනම මොලේ තියෙන මිනිස්සෙට තේරෙනවා මේ කැරට්ටලයා මෙච්චර කොහමද මූ බස්සන්නේ කියලා. හරිද? මේක මල්ලි ගලකින් ගැව්වොත් අර පස් කුට්ටින් ගැව්ව තුළු පැලනවා. එච්චර අමාරු පොළවක් තමයි කරන්නේ. ඒ වුණාට ඒකේ ඇතුලේ ඉන්න ඕනේ. ඇතුළේ ඉඳලා කරොත් එහෙම මේ ගොඩ දාන්න පුළුවන්. ඒ හින්දා ඔය වගකීතු අංශ අපෙන් වැඩක් ගන්න. අපි අපරාධේ. අපි මේ නිකම් මේ පොඩි ගොවි පොළවල් හදාගෙන මේව මිනිස්සුන්ට එළවලු ටිකක් දෙන එකට වඩා අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දේශපාලනේ අදාළම නැහැ මල්ලි. හරිද? දේශපාලනේ කවුරු කරත් ප්‍රතිපත්තිය සුපිරි නම් අපි ඒ වැඩේ ගන්නවා. ඒකනේ මේ දර්ශනේ මේව ගෙනියන්න මාර කට්ටක් ඇයි. හරිද? එතකොට මේක මමව කරලා හරියන්නේ නැහැ. මේක රටක් වශයෙන් ඔයා කිව්වා වගේ
කවුරු හරි උදව් කරනවා නම් ඒ කියන්නේ දැන් අපිට දැන්ට ඇවිල්ලා තියෙනවා ව්‍යාපාරිකයෝ වැඩ දීලා තියෙනවා පෞද්ගලික අංශය මොකද මොලේ තියෙනවා පෞද්ගලික අංශය ඒකනේ අරවා ලාභ ලබන්නයි මේ පෞද්ගලික අංශය ලාභ ලබන්නයි එකම ආයතන හරි එකම ආයතන ආජීවිතිනේ පාඩු ලබන්න හේතුව මොකද්ද කියන්නේ මිනිස්සු තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැහැ වැඩ කරන මිනිස්සු පඩියගෙන හිතර විතරයි වැඩ ගන්න අපි එහෙම නෙමෙයි අපිට ඉදින් මල්ලි මෙහෙමයි අපි එක වැඩ කරනවා නම් හොඳ ස්පීඩ් චරිත ඕනේ ඒකයි මම ඉල්ලුවේ සිවිල් ආසන දෙපාර්තමේන්තු බන්ධනාගාරවල ඉන්න රැඳෙවිය සුපිරි හරිද මේ මිනිස්සු මේ මිනිස්සුන්ගේ භාවනාවක් වගේ අපි ඔය සිස්ටම් එක කරාට පස්සේ හරිද ඒගොල්ලන්ගේ මොටිවේෂන් එක හදන්න පුළුවන් ඒවා ඇතුලේ ඒගොල්ලෝ ඊට පස්සේ ලොකු දෙයක් කරන්න පුළුවන් හරිද එතකොට ඒගොල්ලෝ හිරගත කරා කියන එක නැතු වෙනවනේ මල්ලි මම හිරේ ඉන්නෝ කියලා හිතෙන්නේ නැහැනේ මේ වගේ තැනක ඉන්නකොට ඔයා ඉන්නෝ මේ වගේ ගොයි පොළවල් ගැහුවොත් තමයි බන්ධනාගාර ඇතුලේ හරිද එතකොට මිනිස්සුන්ට ඔයාට දැන් මේක තියෙනවද හිරේ ඉන්නෝ කියලා ඔයා රැඳවියෙක් නා නෑනේ මේක තමයි ජීවිතය කියලා හිතෙනවා ඈ අපරාධේ මම මේ දැන් අපරාධේ ආවු තැන කියලානේ මිනිස්සු හිතන්නේ නෑ මේවා තමයි මල්ලි වෙන්න ඕනේ විය යුතු දේවල් මේවා ඊට පස්සේ හමුදාව ඒ කියන්නේ හමුදාවට අපි මඩක් ගහනවා එහෙම මෙයා කරනෝ නෙමෙයි ඒ කියන්නේ ඒගොල්ලන් අපිට ගන්න පුළුවන් දැන් ඉතින් අර අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපි කොහොම හරි රට කොට දාන්නනේ මොන දේ කරලා උත්සාහ කරන්න ඕනේ ඒ හින්දා අපි ඒ වගේ වැඩක් කරා නම් මම හිතනවා මේක දිනු කරන්න පුළුවන් කියලා ඔව් ඒ කියන විදිහට ලංකාවේ දැන් අපි මේ මම දැන් අපි මේ වීඩියෝ එක කරනවා වීඩියෝ එක බැලුවා ඊට පස්සේ වීඩියෝ එක මරු කියලා යන එක නෙමෙයි මේක බලපුවදම් වෙලාව ඉඳලා gedare එක පැලයක් හරි ඊටවල ඕ පැලයක් හරි ඊටෝ ගන්න ඕනේ මොකක් හරි ඊටෝ ගෙන් තමයි අපි ඒ පැලේ කල්ලාගෙන කන්නේ නැහැ නේ මල්ලි හරිද ඔයා මිරිස් පැලයක් ඉඳුවාම ඔයාගේ gedara අම්මා තාත්තා ඒ ඉන්න කට්ටිය පොඩි ළමයි ඉන්නවා පොඩි ළමයිනේ මිරිස් පැලෙන් ගන්න තක්කාලි ගහක් ඉදියොත් තක්කාලි වස අර වස ගහන තක්කාලි වගේ නෙමෙයිනේ අර කෑවට පස්සේ ඒ වගේ අර අපේ ජීවිත එක දවසක් හරි ඒ කියන්නේ යථාර්ථය දකින්න පුළුවන් අරව ගහක් ඉන්නුවට පස්සේ ඒ කියන්නේ දෙක බලන්න අඩෙන් ගෙන එලෝල් ටීවී තමයි වාව ගන්න එලෝල් ටීවී අතර වෙනස බලන්න හරි රසය බලන්න හරිද ගුණේ ඉතින් අපිට වස කහලා කහලා දැන් ගුණ තේරෙන්නේ නැහැ හරි ඒ හින්දා ඒ කියන්නේ මිනිස්සුන්ට කරන්න ඕනේ මල්ලි අද ඉඳන්ම මෙරට වැටෙනවා දොර නෑ එහෙම කී කී දඟල් ළඟට එන තමන් ඉඳ ගන්නවක මොන හරි පැලයක් හරිද ඒක ඉඳගෙන එතකොට තමන් ශක්තියක් වෙනවා තමන්ගේ පවුලට ඊට පස්සේ දැන් මෙයා තේරෙනවා මෙන්න මෙච්චර ගාණක් අපිට එළවලු වලට ගියා කියලා වියදම හරිද ඒක නැති වෙනවා ඊට පස්සේ මල්ලි මේ මිනිස්සුම තමයි පුරුදු වෙන්නේ එළියට දෙයක් හදලා දෙන්න අල්ලපු ගෙදෙට්ට හරිද මේ කන්සෙප්ට් නැතුලේ මට කතා ගන්න ඔක්කොම කතා ගන්න අපේ පවුලේ කියන්නේ ව්‍යාපාරිකයෝ අපේ පවුල් වල ඉන්න සෙට් එකට අපි මල්ලි මට මේ වගේ වැඩක් කරලා දෙන්න ඒ පව් ඒ මිනිස්සු ඒ කියන්නේ බෞද්ධලිකාංශයේ ඒ කියන්නේ ධනවත්ම නෙමෙයි මල්ලි සාමාන්‍ය මැද මිනිස්සු හරිද ඒගොල්ලෝ බලනවා මේවා ඒ කියන්නේ මේවා කරන්න පුළුවන්නේ මොලේ තියෙන මිනිස්සුන්ට මේක කරන්න පුළුවන් ඒ කියන්නේ මේ මොලේ නැති මිනිස්සුන්ට ඉතින් තේරුම් ගන්න බෑනේ මල්ලි ඒ හින්දා මේ වගේව තමයි එළියට එන්න ඕනේ මේ වගේ දර්ශනය යන්න ඕනේ අපිට පුළුවන් දර්ශනයක් දෙන්න එතකොට ඔක්කොම මේක කරයිද නැද්ද කියන එක නෙමෙයි අර මොලේ තියෙන මිනිස්සු ටිකක් හරි මේක කරයිනි තරම අපිට දවසක් විතර කතා කර කර ඉන්න පුළුවන් නම් ඒත් හොඳයි අයියාගේ මේ විනාඩි ගානට අපිට ලැබිච්ච දැනුම ඒ අපිට දීපු මොටිවේෂන් එක ගොඩක් වටිනවා මගෙන් මම කැමති අයියත් එක්ක පොඩ්ඩක් අයියාගේ ෆාම් එකේ ඇවිදලා මේ ගැන අපේ රටේ ජනතාවට අපේ ප්‍රාණජීව ප්‍රේක්ෂකයන්ට තව කරුණු ටිකක් එකතු කරනවා අපි යා